ඔබගේ දෙවැනි බබාගේ ඔබට තමයි තව මාසයකින් සිදුවෙන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න හිතුවේ මොකද පළවෙනි බබත් මගේ ඉපදුනේ ආසිරියකේ. ඉතින් ඒත් එක්ක මට අවශ්‍යතාවය තිබ්බා මේ සෙෂන් එකකට සහභාගී වෙන්න. මොකද ගිය පාරත් හොඳ සෙෂන් එකක් තිබ්බා. ඉතින් ඒ වගේම එකට නැවතත් සහභාගී වෙලා අපේ දැනුම අපිට අප්ඩේට් කරගන්න ඕනේ. මොකද තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි හිතන දේවල් වලට වඩා අපි හිතනවට වඩා ගොඩක් ඉස්සරහට යනවා. ඉතින් අද දිනේ අපි ඉගෙන ගනිද්දී අපි හිතුවා ගිය පාර අපි ඉගෙනගත්ත දේවල් වලට වඩා ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තිබ්බා. ඒ දේවල් ඉගෙනගෙන අප්ඩේට් වෙලා අපේ දෙවැනි දරුවා වෙනුවෙන් අපේ වෙන්න තියෙන කටයුතු සිදු කරගන්න තමයි ඉතින් අපි මේකට ආවේ. මෙඩිකල් රෝහලේ මාතෘසානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මවක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ඕනෑම මවකට මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් වැදගත් වෙලා තියෙනවා. ඇත්තටම මං අද දිනේදී විශාල තොතුරු රසක් මම දැනගත්තා. කොහොමද අලුත උපන් බිරිඳට මෞකිරි ලබා දෙන්නේ, ඒ වගේම අලුත උපන් බිරිඳාව රැකබලාගන්නේ කොහොමද, එයාට අවශ්‍ය විදිහේ ආරක්ෂාව ලබා දෙන්නේ කොහොමද, හැමදේම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට දැනගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තට මේක ඉතාම වටින ප්‍රෝග්‍රෑම් එකක් මේක. මොකද මව පදවිය ලබන පළවෙනි වතාවට මව පදවිය ලබන ඕනෑම මවකට මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් වැදගත් වෙනවා.